ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහඬ.
උත්තරීතර පදවිය සමරන මේ සුදුරු මොහොත අර්ථවත් කරලන්නට අප එක්ක ඔබ සැම පිළිගැනීම සඳහා අප විද්‍යාලයේ නියමුවාණන් වන ගරු ත්‍රිසිල්ඩා ෆර්නෑන්ඩෝ පැඩිසෝරියනි ඔබතුමියටයි මේ ගෞරවණීය ආරාධනය. කුරුණෑගල පදවී ධර්ම උපදේශාධ්‍යක්ෂ ගරු ත්‍රිසිල්ඩා කුරුණෑගල කුඩාගම දේවස්ථානයේ නිසම් සේවක ජීවන්ත පිළිස්පීතුමිනි, කුරුණෑගල සුදෝපවුලේ කන්‍යාරාමයේ ප්‍රධාන සූර්ය කුමුදිනී රාණියද සූර්යනි, මල්කඩුවාව සුදෝපවුලේ කන්‍යාරාමයේ ශානිකා සූර්යනි, ඇතුළු සියලුම කන්‍යා සූර්යනි, පාසල් සංවර්ධන සමිතියේ සමාජික මහත්මිනි, ආදි ශිෂ්‍ය සංගමේ උපසභාපතිතුමිය ඇතුළු සමාජික මහත්මිනි, නියෝජ්‍ය හා සහකාර විදුහල්පති මහත්මිනි, ආචාර්ය මණ්ඩලයේ පුද මහත්මිනි, ආදර දියණියනි, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ජාත්‍යන්තර ළමා දිනය හා වැඩිහිටි දිනය ඔක්තෝබර් 1 වෙනිදා අපි සැමරුවා. සුදෝපවුලේ බාලිකාවේ අපි අද ඒ ජාත්‍යන්තර ළමා දිනය හා අද දින පවත්වන ජාත්‍යන්තර ගුරු දිනය උත්සවාකාරයෙන් සමරන්නට මේ මොහොතේ සැදී පැහැදී සිටිනවා. ළමයා කියූ විට අද බොහෝ කතාබහට ලක් වී ඇති මාතෘකාවක්. අපි ඔබ සියලු දෙනා දන්නවා පහුගිය කාලේ ළමයින් පිළිබඳව විවිධ දේ අපේ දේශවලට ඇසුණා, අපේ ඇස්වලට දකින්න ලැබුණා. ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ළමයින්ගේ යුතුකම් හා වගකීම් පිළිබඳව, ඒ වගේම අනිත් පැත්තෙන් ළමා හිංසනය, ළමා අපරාධ, අපචාර, ළමා මිනිමැරුම් මෙවැනි ආකාරයේ ළමයින් පිළිබඳ බොහෝ දේ ඉතාමත් දුක්ඛිත කතා පුවත් සමග අපට අසන්නට ලැබුණා. ආදර දියණියනි, අද දවසේ අපගේ සුද්ධෝපවුලේ බාලිකාව ඒ ජාත්‍යන්තර ළමා දිනයේ සමගාමීව ඔබ වෙනුවෙන් වෙන් කරලා ඔබ වෙනුවෙන් මේ දවස ගත කරන්නට අපි සූදානම් වෙලා සිටිනවා. ඔබව දරුවන් විදියට පිළිගන්නට, ඔබට ආදරය කරන්නට, ඔබට අපේ රැකවරණයේ තිබෙන බව දැනෙන්නට, හැඟෙන්නට, සලස්වන්නට අද දවසේ සුවිශේෂී වූ අත්දැකීම් තුළ ඔබට අවබෝධ කරගන්නට මේ දවස සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අද දවස ජාත්‍යන්තර ගුරු දිනය. ගුරුවරුන් ආදර දියණියනි, ඔබේ මව්පියන් හා සමානයි. ඔබ ඔබේ අම්මට තාත්තට ආදරය කරනවා වගේ, ඔවුන්ට ගරු කරනවා වගේ ඔබේ මේ ගුරු මෑණි පියවරුන්ට ආදරයෙන් කරන්නට, ඔවුන්ට ගරු බුහුමන් දක්වන්නට මේ දවස වෙන් කරලා තියෙනවා. ඔබත් අපිත් එකමුතුව ඒකාත්මක වෙමින් මේ සුවිශේෂී දවසේදී අලුත් අත්දැකීමක් සමග ඔබේ ආදරය, ඒ වගේම ගුරුවරුන්ගේ ආදරය බෙදා හදා ගන්නට අද දවස වෙන් කරලා තියෙනවා. ඉතින් මේ දවස වඩාත් අර්ථවත් ගන්වමි, මේ දවස ආලෝකමත් කරන්නට අපත් එක්ක එකමුතු වෙලා සිටින, අපගේ ආරාධනය පිළි අරගෙන මෙතනට පැමිණ සිටින කුරුණෑගල පදවියේ ධර්මෝපදේශ අධ්‍යක්ෂ ගරු ත්‍රිසිල්ඩා පියතුමිනි, ඔබතුමාව ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ඒ වගේම
අද මේ දවස සුවිශේෂී අත්දැකීමක් බවට පත් කරන්නට, ඒ අධ්‍යාත්මික ජීව ගුණය ඔබට ලබා දෙන්නට අපත් සමග එකතු වී සිටින කුඩාගම දේවස්ථානයේ ජීවන්ත පීරිස් පියතුමෙනි, ඔබතුමාවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ඒ වගේම හැම මොහොතකම අපත් සමග එකමුතු වන අපගේ ශක්තියක් වන අපගේ ආදර සොයුරියන් කුරුණෑගල සුදෝ පවුලේ කන්‍යාරාමේ කුමුදිනී පැවිදි සොයුරිය ඇතුළු මල්කඩුවාවේ ඒ පැවිදි සොයුරියන් සිල් දෙනාවත් මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ ආදිශිෂ්‍ය සංගමේ උපසභාපතිතුමිය, ඒ වගේම පාසල් සංවර්ධන කමිටුවේ සාමාජික මහත්මීන් සියලු දෙනාවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනිමින් මේ දවස වඩාත් අර්ථාන්විතව ගත කරන්නට මා සුබ පතනවා. ආදර දරුවනි, අපි දන්නවා වයස අවුරුදු 18ට අඩු හැම දෙනෙක්ම දරුවන් නැත්තම් ළමයින් කියලා අපි සලකනවා. ඒ වගේම මේ සමාජයේ ළමයින්ව හඳුන්වනවා මල් කියලා. එහෙමනම් අද දවසේ මා ඉදිරියේ සිටින මේ ඔබ සියලු දෙනා මේ සුදෝ පවුලේ බාලිකාව සරසන ලස්සන මල්. ඒ මල් සුවඳවත් කරන, ඒ මල් සුවඳවත් වෙන්නට ඔබගේ ජීවිතේට යහපත් ගුණධර්මයන්ගෙන් ඔබ ප්‍රඥාවෙන් පෝෂණය කරන ඔබේ ගුරු මෑණි පියවරු අද දවසේ ඔබත් සමග එකට එකමුතු වෙලා සිටිනවා. මේ උදෑසන අද දවසේ අපි මේ කරන්නට යන මේ භාවනාව තුළ, මේ අධ්‍යාත්මික වැඩසටහන තුළ ගුරුවරුන් වන අපත් දරුවන් වන ඔබත් අතර සැබෑ ඒකාත්මිකතාවයක් ඇති කර ගනිමින් මේ පාසල වඩ වඩාත් ලස්සන සුවඳ මල්වලින් උපවත් කරන්නට හැකියාව ලැබෙන දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. සේ මූලික තීන්දුවන ගුරු වැඩිහිටි ළමා දින සමරමින් මේ එක්කෙත් භූමිකාවේ උත්තරීතර බව හඳුනාගෙන අපගේ ආධ්‍යාත්ම ජීවිතය පෝෂණය කරමින් දහම් පණිවිඩයක් දීම සඳහා කුණාගම දේවස්ථානයේ මිසම් පාලක ගරු ජීවන්ත පිරිස් වියතුමන්ට ගෞරව පූර්වකව ආරාධනා කර සිටිනවා. Spiritual guidance is a path to success, no doubt. Let's awaken your inner heart to seek the reality. Reverend Father Jivanta, you are the shepherd that leads the flock to greener pastures. Your spiritual guidance definitely lifts up the spirit within us. It's with utmost respect that I invite you to speak out the easy way towards spiritual life. මේ ඔක්තෝබර් මාසේ එකතු වෙලා ඉන්නේ අපිට හැඳින්වීමේ කිව්වා වගේ රත්තරන්දුවේ ආදරණීය ගුරුවරුන්ගේ ගුරු තාත්තේ කන්‍යා සොහිරිනි. ඔක්තෝබර් පළවෙනිදා අපේ දවස අපි සමරුවා ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය. ඔබට ප්‍රශ්නයක් ආවද දන්නේ නැහැ, මට නම් ඒ ප්‍රශ්නේ විතරම එනවා. ඇයි අවුරුද්දේ එක දවසක් ලෝක ළමා දිනය දවසම ලෝක වැඩිහිටි දිනය සමරන්නේ කියන්නේ? දවස් 365ක් තියෙනවනේ. ඒ එක දවසේ එහෙම හිතලා තිබ්බද කවුරුහරි? අතුස්සන්න බාන හිතුණා නම් නෑ. ආ එක්කෙනෙක් දෙන්නෙක් හිතලා තියෙන. නැත්නම් එක දවසින්ම දැන් වැඩසටහන් කරද්දී මේ වගේ එක දවසින් එක ගරෙන් උපුරු දෙන්නෙක් මරා ගන්නවා කියන දාස නෙමෙයි. ලෝක වැඩිහිටි දිනය, ලෝක ළමා දිනය එක දවසේ එන්න ලස්සන හේතුවක් තියෙනවා නේ? අපි ඒක දන්නවා. ඒ තමයි හැම දරුවෙක් තුළම මහා ශක්තිමත් වැඩිහිටියෙක් ජීවත් වෙනවා කියලා මතක් කරන්න. වාඩිලා ඉන්න පතරන් දුවේ ඔබ තුළ ලස්සන ආදරණීය අම්මා කෙනෙක්, ලස්සන ස්ත්‍රීත්වයක් ඔබ තුළ සැඟවිලා ඉන්නවා. ඒ වගේම සෑම වැඩිහිටියක් තුළම, සෑම ස්ත්‍රියක් මිනිසෙක් තුළම පුංචි ළමයෙකුත් ඉන්නවා. ඔක හොඳටම තේරෙන්නේ අපේ ගෙවල් වල ඉන්න ආච්චිලා සියලත් එක කතා බහ කරද්දී සමහර වෙලාවට නේ.
අපි අපි වගේ අපි චූටි කාලේ වගේ සමහර ආච්චිලා සීයලා බලාගෙන ඉන්නවා අපි කන චොකලට් කෑල්ලෙන් කෑල්ලක් දෙයි කියලා. එහෙම නැත්නම් අපි අහයි කියලා ආච්චි කොහොමද කියලා. ඒක ඇහුවේ නැත්නම් සමහර ආච්චිගේ මූණ ඇඹුල් වෙනවා. ඒ මොකද හැම වැඩිහිටියෙක් තුලම චුටි ළමෙක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් උස් මහත් වෙද්දී ඒ ළමයාම ඇතුලේ හිර කරලා තියන් ඉන්නේ. අපි හැම කෙනෙක්ම මම ඇතුලේ චුටි ළමෙක් ඉන්නවා. ඔයගලන් ඇතුලේත් ඉන්නවා. ටීචර්ස් ඇතුලේත් ඉන්නවා. හැබැයි අපි ඒක ටිකක් ළමෙක් නෙමෙයි වගේ ටිකක් හොඳට හයියට හැම හිටියට සමහර වෙලාවට එක පාට කැප්පෙට ඇලියා වගේ ඇඳෙන්නේ ඒ ළමයා කෑ ගහන්න ගත්තම තමයි. අනිත් පැත්තේ සමහර වෙලාවට අපිට ලැජ්ජාව බය හිතුනම සමහර වෙලාවට අපිට ගොඩාක් වෙලාවට අපහසුවක් දැනෙන්නේ මේ අපි ඇතුලේ ඉන්න මේ දරුවා ඇතුලේ කලබල කරන නිසා. දැන් බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ මේ සත්‍ය තේරුම් ගත්ත නිසා තමයි හැම වෙලාවෙම හැම පාපිෂ්ඨ ස්වභාවයකට වැටිච්ච අඟුලිමාල වගේ අයට කරුණාවෙන් කතා කරේ. ජේසු ස්වාමී දරුවෝ පෞකාරී ස්ත්‍රිය වගේ සකිවුස් වගේ පෞකාරයන්ට ආදරයෙන් කතා කරේ. ඔය හදවත ඇතුලේ ඉන්න මෙල්ල කරන්න බැරි චුටි ළමයාට ආදරේ කරාම තමයි මිනිස්සු තැන්පත් වෙන්නේ. එක කතාවක් ඉන්දියාවේ පිස්සන් කොටුවක මම සතියක් වැඩ කරා ගිහිල්ලා. හැබැයි මම ගියේ පිස්සෙක් විදියට. මාව දැක්කම දැන් පිස්සු නෑ. ඒ වුණාට මම ගියේ පිස්සෙක් විදියට ඒගොල්ලන්ගේ ජීවිත රටාව පොඩ්ඩක් අඳුනගන්න. ඉතින් ඒගොල්ලන් හිතේ මමත් ඒගොල්ලන් වගේම පිස්සෙක් කියලා. ඒ සතියේ මම ඉන්නකොට එක දවසක් මේ පිස්සුවෙන් ඉන්න මිනිස්සු අතර එක පිස්සෙක් හිටියා පිස්සු තද වෙච්ච. සමහර අය ස්කෝලෙත් අපිට එහෙම වෙනවානේ. සමහර ළමයිට පිස්සු තද වුණාම ටීචින්ග් තන ගන්න කොල්ඩින් අදිනවා ඉන්නවා. සමහර ළාවට කණින් මිරි කන්න සිද්ධ වෙනවා. සමහර ළමයිට චුට්ටක් පිස්සු තද වෙනවා. ඉතින් ඒ වගේ නෙමෙයි මේක ඇත්තටම පිස්සු. ඉතින් එයාට එක දවසක් උදේ අවුරුදු 45 විතර මිනිස්සෙක් හැදි දැඩි යෝධයෙක් වගේ මිනිස්සෙක් එයාට පිස්සු තද වෙලා ළඟින් නෑ ඔක්කොටම ගහනවා. හපනවා අල්ලන්නේ නැහැ. ඉතින් ડોක්ටර්ස්ලා එයාව අල්ල ගන්න ඕන. එයාට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නැත්නම් එයාව මෙල්ල කරන්න බෑ. ළඟට එන ඔක්කොටම ගහනවා. දැන් මට ලං වෙන කොහොමත් බයයි. දැක්කම මම තේරෙනවා මට ගෙහුවොත් එම දෙක තුනට කැඩිලා යනවා. ඉතින් මම ටිකක් බයෙන් වගේ ඈතට වෙලා බලන් හිටියා. දැන් මොකද මේකට කරන්නේ කියලා. හැබැයි ළඟට යන ඔක්කොම අර අල්ලන් ඉන්න මිනිස්සුන්ට ගහනවා. ළඟට යන්න දෙන්නේ නැහැ කාටවත්. ගොඩාක් අය එයාව අල්ලලා මෙල්ල කරන්න යද්දී මම පොඩි ආඥාවක් මගේ ජීසුට කියලා මං ලං වෙලා අර අස්සේ මෙහෙම මෙහෙම මිනිස්සු අල්ලගෙන ඉන්නකොට දැන් මේ මිනිස්සුන් දඟලනවා. මම මට දැනුණු දේ වෙලාවේ ස්පොන්ටේනියස් ඒ වෙලාව හිතට ආපු දේ මම කරා. තත්කාල මම ලං වෙලා එයාගේ කබුලට කිස් එකක් දුන්නා. එතකොට එයාට හිත නැද්ද තව පිස්සෙක් වෙන්න නැති කිස් එකක් දෙන්න නැත්තේ කියලා. පිස්සු තදුනම කිස් දෙන්න හිතේ හිතක් නැහැ නේ. ඒක දුන්න හැටියේ මේ දත් විලිස්සලා ඇස් රතු වෙලා මේ අත දැඩි වෙලා හිටිය මිනිස්සයා අඳන්න ගත්තා. පුංචි ළමෙක් වගේ හයියෙන් කෑ ගහන අඳනකොට අනිත් අය බය වුණා. හේතුව තමයි කවදාවත් මේ මිනිස්සයා අවුරුදු 5ක් වෙනවලු මේ පිස්සන් කොටුවේ කවදාවත් අඳලා නැහැ. අඳන්න බැරි එකත් රෝගයක් පුතේ. ඉතින් එයා අඳන්න නැහැ. කඳුළු ඇවිල්ලා නැහැ ඇස් වලින්. එයාට පුංචි කාලේ වෙච්ච සමහර අකාරුණික සිදුවීම් නිසා යාගේ ගෙදරින් එයා හිත ගොඩාක් දැඩි වෙලා ඒ නිසා තමයි යාට පිස්සු හැදිලා තියෙන්නේ. එයාට ආදරේ නැති වෙලා අම්මලාගේ තාත්තලාගේ. ඉතින් අඳන්න බැරි වීම තමයි තද වෙලා යාට මේ පිස්සු වැඩි වෙන්නේ. ඉතින් ඒ කිස්ස කරනනම් මේ සිවීම එයාට දැනුනම එයාගේ හිතේ තියෙන අර ගල් ගතිය අර සතෙක් වගේ ඇසිරිත ගතිය සම්පූර්ණ නැති වෙලා කෑ ගහලා අඬන්න ගත්තා. ඊට පස්සේ මාව බදාගත්තා. ඉතින් පුතේ අපි හැම කෙනෙක් තුළම එක පැත්තකින් අපිටම හිතනවා ඇති අපි තුල මෙල්ල කරන්න බැරි හැඟීම් පාලනය කරගන්න බැරි සවන් දෙන්න බැරි හිත එක තැනකට ගන්න බැරි හරි දැඩි කෙනෙක් ඉන්නවා කියලා ටීචර්ලා සමහරට බණින් ආපෝ මේක යාවත් ඉවරයි පන්තියම කියලා සමහර වෙලාවට ටීචර්ලටත් සමහරවල් පාරමී කරගන්න බෑ දරුවන්ව. සමහරවල් පුතේ ඔබටත් දැනෙනවා සමහර වෙලාවට ඔබට හොව පාරමී කරගන්නත් බෑ.
සමහර වෙලාවට කේන්ති ගියාම දුක හිතුනම සමහර වෙලාවට ඊර්ෂ්‍යාවක් ඇති වුනම තව යාළුවෙක් ගැන හරි අමාරුයි නේද උපදූප කියන්නේ කටන අලියනවා සමහර වෙලාවට එතම ගහපේක සමහර දාතේ තව යාළුවෙක් එක කියලා අමුණ දැක්ක හොඳට හිනා වෙනවා හිත ඇතුලෙන් මෙන්න කරගන්න බැරි කවුදෝ කෙනෙක් අපිතුල ඉන්නවා ඒ ඉන්නේ පුතේ පුංචි දරුවෙක් වගේ ආදරේ හොයන කෙනෙක් යාට ආදරයයි යෝන ඒ ආදරය හැබැයි අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි හොයන්න යන්නේ මිනිසුන්ගෙන්මයි ටීචර්ගෙන් සිස්ටර්ගෙන් අම්මගෙන් තාත්තගෙන් අපි හොයන තරම් ආදරය අපිට හම්බෙන්නේ නැහැ ගොඩාක් වෙලාවට. ඒ හම්බෙන්නේ නැති කම නිසාම අපි ගොඩාක් වෙලාවට හිත දැඩි කරගන්නවා. දැඩි වගේ පෙන්වන්න උත්සාහ කරනවා. අර පිස්සංකොටුවේ මිනිස්සයා පිස්සු හැදිලා හිටියේ එකයි. එයාට අඳන්න බැරි වෙලා අඳන්න එයාට තනක් නැහැ. ඒ නිසා තමයි එයා ගොඩාක් පිස්සු තද වෙලා හිටියේ. එයා හැදුවට පස්සේ එයාගේ කිනේ තද ගතිය ඔක්කොම නැති වුණා. ඒ වගේ පුතේ මම දන්නවා මෙතන පිස්සන් කොටුවක් නෙමෙයි. හැබැයි අපි තුල ඉන්න ඒ දැඩි වෙලා පාලනය කරගන්න බැරි ටිකක් අකීකරු මෙල්ල වෙන්නේ නැති ඒ හදවතට අපි දැන් කතා කරන්න යන්නේ. ඒ නිසා ඔබ මා තුල ඉන්න ඒ දරුවා අපි අවදි කරමු. ඒක තමයි ලෝක වැඩිහිටි දිනය, ලෝක ළමා දිනය එක දවසක සමරන්න හේතුව. අපි තුල ඉන්න ඒ සදාගරණීය අම්මා තාත්තා, අපි තුල ඉන්න ඒ දැවැන්තයා, ඒ වැඩිහිටියා වගේම අපි තුල ඉන්න සැඟවිලා ඉන්න මේ ලදරුවව අපි පෝෂණය කරන්නයි යන්නේ. ඒකයි මේ මොහොතේ අරමුණ, මේ දවසේ මේ වැඩසටහනේ අරමුණ. මේ ගැන මෙනෙහි කරද්දී පුතේ අපිට ගොඩාක් වෙලාවට දැනෙන දෙයක් තමයි හැම ආගමික ශාස්ත්‍ර වන්තිකුගේටම හිටිය අම්මා කෙනෙක් ගැන අපි පොඩ්ඩක් හිතලා බලුවොත් හරි පුදුමයි. පාලි භාෂාවත් එක්ක පොඩ්ඩක් අපි හිතලා බැලුවම බුදුහාමුදුරුවන්ට හිටිය අම්මා නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා අපි දන්නවා මහාමායා දේවිය. ඒක පාලි භාෂාවෙන් එන්නේ මාර්යා කියන වචනයෙන් තමයි කැඩිලා මහාමායා කියන වචනේ එන්නේ. මාර්යා කියන වචනේ මුල් පාලි අරටුව. ජේසුස් වහන්සේගේ අම්මා අපි දන්නවා කවුද? මරියතුමී, මරියා. ඒ වගේම මහමත්තුමාගේ අම්මා මීරියම් කියලා තමයි කුරානයේ සඳහන් වෙන්නේ මීරියම්. ඒ වගේම Hindu භාෂිතයේ එන ක්‍රිෂ්ණ කියන නැත්නම් ශිව කියන මේ පුද්ගලයාගේ දෙවියන්ගේ අම්මට කියන්නේ මරියම් අම්මා. මරියම් අම්මා කියලා කියනවා Hindu භාෂිතේ. දැන් බලන්න මේ ආගම් හතරම පුතේ අම්මා කියන අම්මා කියන මේ උත්තරීතර චරිතයට ලැබිලා තියෙන එකම ගේ නම මරියා, මරියම්මා, මාර්යා, මීරියම්. බලන්න ඒකෙන් අපිට අදහස් කරනවා මේ සාහිත්‍ය කියන්නේ මිනිසාගේ අධ්‍යාත්මය කියන්නේ පුතේ වෙනස් නෑ. සමහර වෙලාවට මෝඩකමට අපි ටිකක් රණ්ඩු කරගන්න ඕගලන්ගේ ආගම වගේ මේ අපේ ආගම මේකයි අපේ තර්කේ ඕගලන්ගේ ආගම එහෙම නෑ. එහෙමත් ඒ අපේ මෝඩකම් වල. නමුත් සාහිත්‍යයක් හැටියට ගත්තොත් අධ්‍යාත්මිකත්වයේ පුදේදුවේ අපේ ජීවිතයේ හරි එකඟතාවයක් ලොකු සංහිඳියාවක් තියෙනවා. ඒ නිසා අපි දැන් ආරාධනා කරන්නට යනවා ඒ අම්මට. ඒ අම්මා තමයි කිතුනුවන් විදියට අපි අදහන ජේසුගේ අම්මා මරියතුමිය. ඔක්තෝබර් මාසේ අපි මරියතුමිට කැප කරලා තියෙන මාසය. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාට ඇත්තටම අම්මා කෙනෙක් වුණා මහමායා දේවිය. ඇය තමයි ශක්තියක් වුණේ නෙළුම් මල්ලුඩ ගමන් කරන තරමටම මේ දරු පැටියව සුද්ධ ධර්මයෙන් විදියට ලෝකයට බිහි කරන්න ඇය ඉඩ දුන්නා. ඒ නිසා අපි ආරාධනා කරමු ඒ අපි විශ්වාස කරන ධර්මයේ තුල සැඟවිලා ඉන්න අම්මා කියන ඒ උත්තරීතර දේවත්වයට චරිතයට. ඒක ඇතුලේ පුතේ අපි අපේ අම්මවත් සිහිපත් කරගමු. අපේ අම්මා තුල සැඟවිලා තියෙන්නේ ඒ දේවත්වය. අපේ අම්මා බලෙන් හිතුවේ නෑ දැන් මගේ ලේ මම කිරි කරනවා කියලා. මේ ළඟදී එක අම්මා කෙනෙක් එනවා මම ඉන්න දේවස්ථානයට. මේ අම්මගේ දරුවා නැති වෙනවා ඉපදිච්ච හැටියෙම. මේ අම්මා එන්නේ බාව ගන්න බැරුව. මේ අම්මා කියනවා ෆාදර් මට තාම කිරි එරෙනවා නවත්ත ගන්න බෑ. මගේ ඇඟට තේරෙන්නේ නැහැ මගේ දරුවා මලා කියලා. පුතේ
අම්මට දැනෙන ඒ දේවත්වයේ ගුණය අම්මට ඒක හිතලා නවත්තන්න බෑ. දරුවා නැති වුණා අම්මගේ කිරිය රෙනවා. ඒ ඔබේ මගේ අම්මගේ ගුණයයි දේවත්වයයි. අපි එහෙව් අම්මට තමයි සමහර වෙලාවට අපිට ඕන වන වචන කියලා දැනලා සමහර වෙලාවට දැක්කම දැක්කා වගේ ඉන්නේ. අපි අවදි කරමු පුතේ, අපි තුල ඉන්න ඒ ආදරේ හොයන ආදරේ අපිට ලබා දෙන දේවත්වයේ අම්මට අපි නැගිටිමුද බලන්න ඔක්කොමලා. අපි නැගිටලා අපි ගායනය කරන්නට යනවා. අම්මේ අම්මේ අපිටත් අම්මා වෙන්න. අපි කතා කරනවා එදා සිද්ධාර්ථ කුමාරයාට බුදුහාමුදුරුවන් අම්මා වෙච්ච මහමායා දේවියට. අපි කියමු බුදුරු දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න. මව් ගුණය කෙලෙසිලා විනාශ වෙලා යන යුගයක අම්මේ විමාතුක ගුණය අපිට දැනෙන්න සලස්වන්න. ජේසු අදහන, ජේසුට ආදරය කරන, ජේසු අනුව ගමන් කරන්න ලොකු පිපාසයක් තියෙන දරුවෝ විදියට අපි කියමු දේවාම්මේ මරියතුමියනි, එන්න අපිව මිසුතෝ පවුලේ කන්‍යාරාමයක් විදියට දේවාම්මේ අපි වැඩ සක්මන් කරන්න. එදා ජේසු පුතාව බිහි කරන්න සිද්ධ වුණේ ගවයෝ නගින ගව ගාන. එතන ගඳයි, එතන ගොම තිබ්බේ. අම්මා කිව්වේ නෑ මට මෙතන බෑ කියලා. අම්මා ආදරයෙන් කළා දරුවට. අම්මා බය වුණේ නෑ එතන ජර්ම්ස් එතන තියෙනවා ක්ෂුද්‍ර ජීවීන්. අම්මා බය වුණේ නෑ. අම්මා දැනගෙන හිටියා අම්මගේ ආදරයට පුළුවන් මේ ලෝකේ තියෙන හැම ක්ෂුද්‍ර ජීවියෙක්ම, හැම දිවීරයක්ම, හැම විනාශයක්ම මව් ගුණේ මකන්න කියලා. පුතේ එහෙව් ආදරය කියන ඔබට මට ආදරය කරන අම්මා කෙනෙක් ඉන්නවා. ඒ දේවා අම්මා මේ මරියතුමි, ඒ අම්මට අපි ආරාධනා කරලා ඔබ කැමති නම් ඇස් දෙක වහගන්න, අත් දෙක වැඳගන්න. අපි ආරාධනා කරමින් කියමු දේවාම්මේ ඒ මාතෘත්වයෙන් අපිව සලස්වන්න, අපිට දැනෙන්න සලස්වන්න අම්මේ. අපි අම්ම කෙනෙක්ම ආදරණීය දරුවෙක්, ආදරවන්ත රත්තරන් දුවෙක්. අපි තුල ඉන්න මේ පුංචි දරුවාව අපි 5, 6, 7, 8, 9, 10, 11, 12 ගියා පුංචි දරුවෙක් අපි තුල ඉන්නවා. හරි ආසයි තුරුළු වෙන්න. කවුරු හරි නලවනවා නම්, කෑම බක්කටක් කවනවා නම්, ඔඩෝපි ඔඩුව තියාගෙන ඉන්න පුළුවන් නම් අපි ආසයි. සමහර වෙලාවට ඒ අවශ්‍යතාවයන් අපිට කැමති විදියට නොලැබුණා. අපි කියමු ආදරම්මේ අම්මගේ ඒ මාතෘත්වයේ සෙනෙහස මේ උදෑසන අපිට දැනෙන්න සලස්වන්න. හිත දැඩි වෙලා, හිත අකීකරු වෙලා එහෙ මෙහෙ දුවන හිත දේවාම්මේ සලසන්න සලසන්න. මට ආදර අම්මා කෙනෙක් වෙන්න. විදහාමට අනුව ධර්මය අනුව ඔබ ආයාචනා කරන්න. ඒ අම්මට ඔබ ළඟ ඔබට මාතෘත්වයේ ආදරය ගලා එන මේ මොහොත ශක්තිමත් මොහොතක් කරන්න ආදරවන්ත මොහොතක්. සිද්ධාර්ථ කුමාරයාට අසීමිත සෙනෙහසකින් අම්මා කෙනෙක් වුණා වගේ දේවාම්මේ අම්මා එදා ජේසු පුතාව ගව මඩුවෙන් වඩු මඩුවට, වඩු මඩුවෙන් කුරුසිය පාමුල ළඟ නොනැවතී අම්මා කෙනෙක් වුණා. යාළුව අතහරිද්දි ළඟ ඉන්න අය දාලා දුවද්දි මුළු සමාජයම කොන් කරද්දි අම්මේ අම්මා අතහැරියේ නෑ පුතාව. ඒ අම්මා අම්මේ මටත් අම්මා වෙන්න, මගේ හිත ඇතුලේ
මම අම්මා කෙනෙක්ව හොයනවා සමහර වෙලාවට මගේ අම්මා තුලත් මම අසීමිත ආදරයක් හොයනවා මට නොලැබී යද්දී මම කලකිරෙනවා අඬනවා හිත ඇතුලේ දෙවම් මේ මට අම්මා වෙන්න නබිනායක තුමන්ගේ අම්මේ මීරියම් එදා ඒ නබිනායක තුමන්ට මොහමඩ් තුමාට සැබෑ අම්මා කෙනෙක් වුණා වගේ අපිටත් ආදරණීය දයාබර අම්මා කෙනෙක් වෙන්න අම්මේ මගේ ජීවිතය ඇතුලේ තියෙන බැරි භාවයන් සමහර වෙලාවට මට මාව තේරුම් ගන්න බැරි කම් අම්මේ තරහගෙන මට මාව තේරුම් ගන්න මාතෘක ශක්තියක් මට දෙන්න අපි අත් දෙක අපි මඟුවේ තියාගෙන නැවත මේ ගායනයට අපි ඇතුළු වෙලා දන්න විදියට අපි ඔක්කොමලා ගායනා කරමින් ඒ යතුමන් ප්‍රාර්ථනාවක් කරගමු මහා ප්‍රාණ වායුව මගේ ජීවිතේ පුරා තාම දුවනවා
ජීවිතේ මම ඇදගෙන වැටෙද්දි ජීවිතේ මට කර කියා ගන්න බැරි වෙද්දි විභාග ඉදිරි මම අසරණ වෙද්දි මට ශක්තිය බලය දෙන්නේ ඒ අම්මගේ කිරි මැක්සිම් ගොර්කි කියන සාහිත්‍ය රුසියානු කතුවරයා කියන ලෝකයේ පවතින හිරු එළියෙන් සහ අම්මගේ කිරි වලින් කියලා ඒ දේවත්වයේ බලයයි මේ ලෝකේ නැති වෙනවා හිරු නැති වුණොත් හිරු එළිය නැති වුණොත් ඒ වගේම අම්මගේ ආදර නැති වෙච්ච දවසට අම්මා වගේ ආදරය කරන ගුරුවරු ගුරුවරියන් නැති වෙච්ච දවසට දරුවෝ මිදින වෙලා යනවා පර වෙලා යනවා අපි කියමු ඒ නිසා අපි තුල මාතෘක ගුණය ගොඩනගන්න අපි ගුරුවරු ගුරුවරියන් තුල ෆාදර්ස් ලා සිස්ටර්ස්ලා තුල අපි අම්මලා තාත්තලා තුල මේ මාතෘක ගුණය දරුවන්ගේ කඳුළු දැකලා දරුවන්ගේ නොහැකියාව දුබලකම දැකලා පොස් ගාලා පත්තු වෙන උණු වෙන හදවතක් ජේසුනේ අපේ වැඩිහිටියන් තුල මවන්න නිර්මාණය කරන්න කියලා අපි ආදරෙන් ඇරයුම් කරලා අපි ගායනා කරමු ඒ අපේ අම්මට කියන්නේ පාසල් මව අපි ඒකයි කියන්නේ මේ අම්මා මගේ පාසල් මාතාව සිද්දෝ පවුලේ කන්‍යා රාමේ කියන්නේ අල්මාමාට කියලා කියන්නේ ලතින් භාෂාවෙන් පාසල් මව ඒ වගේමයි මේ පොළොවට අපි කියන මිහි කත ඒ අම්මා ඒ නිසා අපිව දරා ගන්න හැම කෙනෙක්මටම අපි කියනවා අම්මා වගේ එනිසා අපි කියමු මේ පාසල් මාතාව දෙවියන්ගේ දයාවට බාර කරලා දෙවියන් වහන්සේගේ ආදරේ කරුණාවට බාර කරලා මේ පාසල් මාතාවගේ තුරුලේ ඉන්න අපේ විදුහල්පතිනිය සිස්ටර්ව ඒ වගේම සිස්ටර් දව වෙන අනිත් සිස්ටර්ස්ලව අනිත් හැම ගුරු අම්මා කෙනෙක් ගුරු තාත්තා කෙනෙක්වම අපිට දව වෙන ඉන්න හැම කෙනෙක්වම හැම වැඩිහිටියෙක්වම අපි සමග සේවය කරන ගේට්වේ ඉන්න ඒ මාමලා නන්දලාගේ ඉඳලා අපිට උදව් වෙන මේ පොළොව අතුගාන මේ කොළ වැටුනම ඇහිඳින ඒ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම ඒ හැම ස්ත්‍රියෙක්ම පුරුෂයෙක්ම අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හේතුව අපේ පාසල් අම්මව ලස්සන කරන්න ඉන්න දායාද මේ හැම කෙනෙක්ම ගොඩාක් වටිනවා ඒ අය නැත්තම් මේ පාසල් අම්මා ජීවිතේ ගොඩාක් අප්‍රාණිකයි අපි කියමු දරුවනේ ඒ අපිට උදව් වෙන වැඩිහිටියන්ව සමහර අපු ඉස්කෝලේ අරගෙන යන බස් එක එළවන ඒ මාමව වෑන් එක එළවන ඒ මාමව නැන්දාව ඒ හැම කෙනෙක්වම අපි දේවම් මත බාර කරලා අපි කියමු ඔවුන් ආශිර්වාද කරන්න ඔවුන් ස්පර්ශ කරන්න ඔවුන් සුවපත් කරන්න ඔක්කොම එකතු වෙලා කියමු අපි අම්මා කෙනෙකුටම
වෙලාවට හැම ධර්මයකම සාහිත්‍ය තුල දකින දෙයක් තමයි දරුවන්ට විශේෂ තනක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ සෝපාක කියන පුතා ළඟට ලං වුණේ. සෝපාක කියන පුතා ළඟට ලං වෙලා බුදුහාමුදුරුවෝ සෝපාකගේ කඳුළු දැකලා සහනයක් සරණයක් වුණේ. ඒ වගේම අසුදු බයිබලයේ අපි දකිනවා ජේසු ජෛරස් කියන තාත්තා කෙනෙක් හමු වෙනවා. හමු වෙන්නේ මේ තාත්තා ගොඩක් කලබල වෙලා ජේසු ළඟට දුවගෙන ඇවිල්ලා කියනවා, අනේ ජේසු ඔයා ඉක්මනට අපේ ගෙදර එන්න, මගේ දුවට වයස අවුරුදු 12යි. එයාමයි, එයා දැන් 50 දිනවා. අනේ ජේසු ඉක්මනට දුවගෙන එන්න, වෛද්‍යවරුන්ට කරන්න බෑ, දැන් එයාව ගොඩ ගන්න බෑ. ජේසු ඔයා ආවොත් මගේ දුව හොඳ වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා කියලා මේ නිලධාරියා ඇවිල්ලා ජේසුට දවසක් කතා කරලා කියනවා. එහෙම කතා කරලා කිව්වම ජේසු කිව්වා, හරි හරි අපි ඉක්මනට යමු කියලා. නමුත් මේ අද වගේ ටැක්සි තිබ්බේ නෑ, අද වගේ කාර් එකක් තිබ්බේ නෑ. ජේසුට පයින් යන්න සිද්ධ වුණේ යද්දි ගොඩාක් දුර නිසා ගමන ටික දුරක් යද්දි ආරංචි වෙනවා. අයියෝ දැන් නම් වැඩක් නෑ, ඇවිල්ලා දැන් දුව මැරුණා විතරයි, හුස්ම ගියා විතරයි කියලා ඒ තාත්තට පණිවිඩයක් එනවා. අපිට සුදු බයිබලයේ මාතුමාගේ සුවිශේෂයේ 5 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියේ මෙහෙම කියනවා, උන්වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු ආවු ඔබේ දුව මලාය. ඉතින් ගුරු දේවයාණන් තවත් වෙහෙසෙන්නේ කුමකටද යයි කීහ. එහෙත් ජේසුස් වහන්සේ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, බිය නොවන්න, ඇදහිල්ල ඇතිව සිටින්නැයි වදාළසේක. පුදුම දෙයක්. මොකද්ද මේ තාත්තල පණිවිඩය ආවා, දැන් ඇවිල්ලා වැඩක් නැහැ. මේ ගුරු දේවයාණන් මේ ජේසු කියන ගුරුවරයාණන් ඇවිල්ලා වැඩක් නැහැ. දැන් දුව නැති වෙලා ඉවරයි. හැබැයි ජේසු කියනවා, නෑ නෑ නෑ, කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා. බිය නොවන්න, ඇදහිල්ල ඇතිව සිටින්න. ඇදහිල්ල ඇතුව සිටින්න. ශද්‍රාව ඇතුව ඉන්න. බය වෙන්න එපා, කැළඹෙන්න එපා. අන්න ඒ වචනය තමයි එදා සිද්ධාර්ථ කුමාරයා කිසා ගෞතමියට කිව්වේ, අපවිට කරගෙන පුළුවන් නම් හොයාගෙන එන්න, කලබල වෙන්න එපා, ඔබ අඳන ජීවිතේ විනාශ කරගන්න එපා, ගිහිල්ලා ගෙයින් ගෙදරට තට්ටු කරලා අවමිටක් හොයාගෙන එන්න. අන්න ඒ වචනේ හැම දහමකම අපිට කියනවා, කලබල වෙන්න එපා ප්‍රශ්නයකදී, ශ්‍රද්ධාව ඇදහිල්ල ඇතුව සිටින්න. ඒ නිසා අපි හැම කෙනෙකුටම දයාබර ගුරු අම්මේ ගුරු තාත්තේ, මේ සමාජයේ වැඩි හරියක් පත්තරවල ටීවී වල අපිට කියන්නේ, අපෝ අපේ ළමයිට හොඳ තැනක් නැහැ, ළමයි විනාශ වෙනවා, ළමයිව දූෂණය කරනවා, ළමයිව මරනවා කියලා. ඒකට මේ ඇත්ත, ඒකට මේ ඇත්ත, ඒක බොරු. දහසක් ලස්සන සිතුවීම් ඇතුලේ එකක් අරගෙන ටීවී එක, ඒ ටීවී එකේ channel එක, ඒකේ හොඳම channel එක කරගන්න ඕන නිසා එක news එකක්, hot news එක කරන සමාජයකයි අපි ඉන්නේ. එතකොට තමයි අපි එක සිද්ධියක් ගැන කලබල වෙනවා. හැබැයි අපිට අමතක වෙනවා දවස ගානේ පාන්දර 3 ඉඳලා කුස්සියේ උයන අම්මලා ඕන තරම් ඉන්නවා, තාත්තලා ඉන්නවා, මාමලා ඉන්නවා. මම අනන්ත අප්‍රමාණව දකිනවා කුරුණෑගල් දෙද්දි කෑගල්ට යද්දි මේ බස්වල ස්කූල් වෑන් වල දරුවෝ ගෙනියන මාමලා නැන්දලා වාහනේ නවත්තලා අනේ තමාගේ දරුවා වගේ අතින් අල්ලලා පාර පන්න පුතේ බලාගෙන බලාගෙන ළමයි 40ක් ඉන්නවනම් 40 දෙනාම හරි අමාරුවෙන් පාර පන්නන්නේ. එහෙම නැන්ද ළමාම ළම්මලා තාත්තලා ඉන්නවා අපේ සමාජයේ. ඒගොල්ලන් යන පත්‍රවල හොට් නිවුස් වල යන්නේ නැහැ. ඒගොල්ලන් යන වීඩියෝ ක්ලිප්ස් වල Facebook එකේ යන්නේ නැහැ. යන්නේ කවුරු හරි කරන එකම එක නරක දෙයක් කරන් තමයි ලොකු ප්‍රශ්නයක් කරගන්නේ. එතකොට අපිට බය හිතෙනවා. අනේ අපවත් කවුරු උස්සගනියයිද කියලා නෑ පුතේ. සමාජයේ ගැන බය වෙන්න එපා. ඒසු ස්වාමී දරුවෝ අපිට කියන්නේ ඒකයි, බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි, ශ්‍රද්ධාව ඇතුව ඉන්න, ඇදහිල්ල ඇතුව ඉන්න. පුතේ ඔබට ආදරය කරන ගොඩක් අම්මලා තාත්තලා මාමලා නැන්දලා ඉන්නවා. සක කරන්න එපා වැඩිහිටියෝ ගැන. දෑබර ගුරු අම්මේ ගුරු තාත්තේ ඔබ තුල
ඒ සදාදරණීය දේවත්වය තියෙන නිසායි ඔබ අද මේ අවුවේ වුණා මේ දරුවෝ ළඟ වාඩි වෙලා ඉන්නේ ඔය ගුරු අම්මා ඔය ගුරු තාත්තා. ඒ නිසා අපි අපිව සැක කරගන්න හොඳ නැහැ. අපේ මනුස්සකම සැක කරගන්න හොඳ නැහැ. ඒක අපේ සමාජයේ මාධ්‍යකරණයට අසු වෙච්ච සමාජයක අපිට නිකන් අපි ගැනම බයක් ඇති වෙලා. අයියෝ අපි ඔක්කොමලා දරුවෝ විනාශ කරන වැඩිහිටියෝද? නැහැ. එහෙම නෙමෙයි. එහෙමත්ම මොලේ අවුල් වෙච්ච මානසික ව්‍යාධියකට පත්වෙච්ච ඒ මනුස්සයාට හරි වැඩිහිටියෙක් හරියට නොලැබෙච්ච නිසා වෙන්න පුළුවන් එක්කෙනෙක් තවත් පුංචි දරුවෙක්ව විනාශ කරන්නේ. හැබැයි ඒක මේ ඇත්ත සමස්තය. සමස්තය මෙතන මේ වැඩ සිටින සියලුම සිස්ටර්ස්ලා, මේ ඉන්න සියලුම ගුරු අම්මලා, ගුරු තාත්තලා, ඔබට අද ඉස්කෝලේ එක්කගෙන ආපු ඔය බස් එකේ, වෑන් එකේ, ත්‍රීවිලර් එකේ ඒ මාමා නැන්ද, ඒ අයියා අක්කා, ඔබට ආදරේ නිසායි පුතේ ඔබ වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙලා ඉන්නේ. ඒ නිසායි ජේසු අද මේ බයිබලයේ, ශුද්ධ බයිබලයේ අපිට අද මතක් කරන්නේ බිය නොවන්න, ඇදහිල්ල ඇතුව සිටින්න. පළවෙනි දේ අද වගේ දවසක අපි වැඩිහිටිය විදියට මේ වචන හිතට ගමු. කලබල වෙන්න එපා, බය වෙන්න එපා. මේ සමාජය තාම දෙවියන්ටයි අයිති. මේ සමාජයේ දේවත්වයේ වැඩවසන, දේවත්වයේ ජීවත් කරන අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා, ගුරු අම්මලා ගුරු තාත්තලා ගොඩාක් ඉන්නවා. අපි ඒ නිසා දරුවනේ විශ්වාස කරමු, විශ්වාස කරමු. ඔබ ඔබේ ගුරුතුමියව විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරේ නැත්නම් ඔබේ ජීවිතේ හරි දුෂ්කර වෙනවා. සමහර වෙලාවට විශ්වාසය කියන එක පුතේ ගොඩනැගෙන්නේ ආදරය මතයි. ආදරය හදවතින් ඔබට දරුවනේ නැත්තම් විශ්වාස කරන්න අමාරුයි. ළඟදී එක දරුවෙක් තුෙක් මට ඇවිල්ලා කියනවා, ෆාදර් මට ඉන්නේ හරි නරක ගුරුවරු, මට ඉන්නේ හරි නරක යාළුවෝ, මට ඉන්න අම්මා තාත්තා ගැනත් මට එච්චර ලොකු ආදරයක් නැහැ. වයස අවුරුදු 16ක් විතර ඇති මේ දුවට. මේ දුව මට කියනවා, අයියෝ මම මීට වඩා හොඳයි මැරුණා නම් කියලා. මම ඇයි පුතේ එහෙම කියන්නේ? නෑ ෆාදර්, මගේ යාළුවෝ මම පොඩ්ඩක් විභාගේ හොඳට ඕ ලෙවල් පාස් වෙන්න බැරි වුණාම, ගණන් පොඩ්ඩක් ෆේල් වුණාම යාළුවෝ දැන් මාව විහිළු කරනවා වගේ, මාව ගණන් ගන්න නෑ වගේ. ටීචර්ස්ලත් මාව ගණන් ගන්න නෑ. මට ඉස්සර නම කියලා කතා කරා, මාගේ හැකියාවන් ඉදිරියේ මාව කතා කරා, දැන් ඕ ලෙවල් ටිකක් අප්සෙට් ගියා කියලා දැන් මන් දිහා මූණවත් බලන්නේ නෑ. මගේ අම්මයි තාත්තත් එහෙමයි. මට හිතෙන්නේ කවුරුත් මට ආදරේ නෑ කියලා. ඊට පස්සේ මම මේ දරුවගෙන් ඇහුවා, පුතේ එතකොට ඔයා හිතන්නේ ඔයාලා මෙලොවේ ආදරය කරන කවුරුත් ඔයාට හම්බෙලා නැද්ද? පළවෙනි දේ. දෙවෙනි දේ, ඔයාලා දැන් ආදරය කරන්නේ නැහැ වගේ දැනෙන අය, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ටීචර් වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්, කවදාවත් ඔයාට ආදරය කරලා නැද්ද? එයා ටිකක් වෙලා කල්පනා කරලා එයා කියනවා, නෑ ෆාදර්, මට ආදරය කරා. සමහර දවස්වල මම ලෙඩ වුණාම මගේ අම්මා නිදි මරාගෙන හිටියා. එයා රෑ නිදි මරලා උදේ නැගිටලා මාව කොහොමාරි මට ඔඩිකොලොම් රෙදි පාංකඩේකට තියලා, නල්ලේ මාව තියලා, කොහොමාරි එයා වැඩට ගිහිල්ලා තාත්තව ළඟ තියලා, එයා දවස් 3-4 නිදි මරාගෙන එක දිගට මම ළඟ හිටියා. ඒතර මම කිව්වා, ඒ කියන්නේ ඔයාගේ අම්මා තාත්තා ආදරේ කරපු දවස් වාර තියෙනවා. පුතේ අපි ඔක්කොන්ටම එහෙමයි. අපි කාටවත් කියන්න බෑ පාද මගේ අම්මයි තාත්තයි කවදාවත් මට ආදරේ කරේ නෑ කියලා. නෑ පුතේ එහෙම කියන්න බෑ අපිට. හැබැයි ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි, සමාන වෙලාවට මගේ අම්මා මම හොයපු ආදරේ දෙන්න බැරි වෙච්ච තැන් තියෙනවා. ඒක ඇත්ත, ඒක ඇත්ත. ඒ අම්මා මිනිස්සෙක් නිසා, තාත්තා මිනිස්සෙක් නිසා. සමහර වෙලාවට එක තාත්තා කෙනෙක් මේ ළඟදි මට ඇවිල්ලා කියනවා, ෆාදර් මම හරි අමාරුවෙන් පළතුරු එකතු කරගෙන පේමන්ට් එකේ තියලා විකුණලා ජීවත් වෙන්නේ. මේ දවස්වල එක දිගට පව් ගිය කාලේ වැස්ස නිසා පළතුරු හිඟයි. එතකොට මගේ දරුවට ටියුෂන් යන්න, ඉස්කෝලේ යන්න දවස් ගානේ රුපියල් 100ක් මම දෙන්නට ඕන. එතකොට ඒක දී ගන්න බැරි වුණාම මම කරන්නේ ගෙදරින් එළියට යන්නේ පළතුරු විකුණනවා කියලා. හැබැයි සමහර වෙලාවට මම ගිහිල්ලා පොලට ගිහිල්ලා කුණු වෙච්ච පළතුරු ටිකක් එකතු කරගෙන ගිහිල්ලා දුර ඒ කුණු වෙච්ච පළතුරු දාගත්ත කූඩේ කරේ තියාගෙන යද්දි සමහර වෙලාවට ඒ කුණු පළතුරු ඉස්ම බේරෙනවා මගේ පිට දිගේ. කවුරුත් දන්නේ නැහැ
මගේ දරුවා දන්නේ නැහැ දරුවා දැනගත්තොත් ඒක යාට ලැජ්ජාවක් නිසා මම කියන්නේ නැහැ මම සමහර වෙලාවට පේමන්ට් එක දිගේ මම නගර දිගේ පොළ දිගේ ගමන් කරනවා හේතුව හෙට ළමයා ඉස්කෝලේ අරින්න ඕන නිසා එහෙම ඒ තාත්තා කියනවා හැබැයි මම බිම බලාගෙන යන්නේ මං වෙයි මිනිස්සු මාව දැකලා මගේ දුවට කිව්වොත් එහෙම අන්න ඔයාගේ තාත්තා පළතුරු මල්ලා කරේ තියාගෙන ගියා ලැජ්ජ නැද්ද කියලා මගේ දුවට ලැජ්ජ නැතුව පාර යන්න ඕන නිසා මම මේ පළතුරු මල්ලා කරේ තියාගෙන බිම බලාගෙන යන්නේ කාටවත් අඳුනගන්න බැරි වෙන්න ජටාවක් ගැට ගහගෙන හැබැයි මම ගෙදර ගියාම මගේ මුළු සර්වාංගියම කැක්කුම් කරනවා සමහර වෙලාවට මගේ නරක යාළුවෝ මට පොඩි අලියක් දෙනවා මට බෑ කියා ගන්න ශක්තියක් නැහැ මම ගෙදර ගිහලා ටිකක් කෑ ගහනවා පුතේ සමහර වෙලාවට අපි දකින්නේ ගෙදර තාත්තා කෑ ගහන ඒ අමිහිරි සිදුවීම විතරයි ඒක පිටිපස්සේ තියෙන ශෝචනීය කතාව එයා කවදාවත් අපිට කියන්නේ නැහැ අම්මා කවදාවත් අපිට කියන්නේ නැහැ ඒ නිසා අපි අපේ ජීවිතවල රත්තරන් දුවේ අපි දන්නවා අපේ අම්මා සමහරවිට අපි හොයන ආදරේ දී ගන්න බැරි වෙන තැන් අම්මට තාත්තට අපි හොයන කරුණාව උණුසුම තුරුළු කර ගැනීම දී ගන්න බැරි වෙන තැන් එනවා හැබැයි මතක තියාගන්න ඔබට ආදරය කරපු දවසුත් තියෙනවා අන්න ඒ දවස ගැනයි අපිට කියන්නේ මතක් කරගන්න ඒ වගේමයි ඔබේ රත්තරන් ගුරු මෑණිවරු පියවරු අර පුතා කියනවා අර දුව කියන්නේ ඒකයි මගේ ටීචර්ස්ව දැන් මාව ගණන් ගන්නෑ ඕලෙවල් ෆේල් වුණා කියලා හැබැයි මං ඇහුවා ඒ දරුවගේ පුතේ ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ කවදාවත් ටීචර්ස්ලාට ආදරය කරලා නැද්ද නෑ නෑ අම්මෝ තිනවා සමහර වෙලාවට මම ළඩ වෙද්දි 10 පන්තිවල මම එක දිගට ළඩ වුණු කාලයක් තිබ්බා ටීචර්ස්ලා අපේ ගෙදරටත් හොයාගෙන ආවා එහෙමනම් ආදරය කරන ගුරුවරු ඉන්නවා සමහර වෙලාවට ආදරය කරගන්න බැරි අවස්ථාවන් එන්නේ ඒ ගුරු අම්මා ඒ ගුරු තාත්තා මිනිස්සෙක් නිසා පුතේ අපි හදවත ප්‍රසාරණය වෙන ඉඩහරිමු ටිකක් මේ වෙලාවේ අපි අපි ගැනම විතරක් හිතුවොත් අපිට පේන්නේ මුළු ලෝකයම අපිට ආදරේ නැහැ වගේ මේ පුතත් එක්ක නැත්නම් මේ දරුවත් එක්ක ටිකක් වෙලා මම කතා කරගෙන යද්දී මේ දරුවගේ මං හිම පුතේ ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයාට දැන් කවුරුත් ආදරේ නැහැ ඔයා හිතනවා ඔයාට මැරෙන්නම හිතනවා කියලා ටිකක් වෙලා කල්පනා කරලා කියනවා නෑ ෆාදර් මම හිතන්නේ මේ වෙලාවේ මම ඕලෙවල් ෆේල් වෙච්ච නිසා වෙන්න ඇති මම කෝවෝ ඔයාගේ මේ මොහොත සමහර වෙලාවට ඔයාලා දුෂ්කර මොහොතක්. ඒක තමයි අපේ වැඩිහිටි සමාජයේ පුතේ අද තියෙන අපහසුතාවය. හේතුව තමයි පුතේ දුවේ අපි තේරුම් ගන්නට ඕන අද සමාජයේ මනින්නේ අපි අඳින ඇඳුම බලන්න ඕගලන් උනන් සමහර වෙලාවට තාත්තට නැත්නම් අම්මට කියනවා අනේ මාව ගෙනියනවනම් මට ඩෙනිම් එකක් ටී-ෂර්ට් එකක් ඕන නම් මාව උඩින් එකට ගෙනියන්න. නෝ ලිමිට් එකට ගෙන අපෝ පේමන්ට් එක යොයි යෝජනා වෙපා. හැබැයි එකම ඇඳුම එකම තර වහන්නේ. අපි බලන්නේ මේ නම. අද සමාජයේ ගොඩාක් වෙලා රැවටිලා තියෙන්නේ සරුව පිත්තල ලස්සනකට. ඒ නිසා අම්මලා තාත්තලා ගුරුවරුත් මේකට අහු වෙලා. ඒ නිසා පුරුදු වෙලා තියෙන ළමයව මනින්න A වලින් B වලින් ඒ නිසා තමයි පාරවල් වල පෝස්ටර් ගහන්නේ ආ මෙන්න අපේ තරුව කියලා. කවුරුත් කියන්නේ නැහැ. අනේ අපිට ඉන්නවා ෆේල් වෙච්ච දරුවෝ ලස්සන 10 දෙනෙක් ඒගොල්ලන්ගේ ජීවිතයත් අපි රැක ගන්නවා කියලා. අද ගොඩාක් වෙලාවට පාසල් පද්ධතියත් ගොඩාක් වෙලාවට ලොකු රැල්ලකට අවු වෙලා අපි පාසල් ළඟින් යදි දෙනවා ලොකු ලොකු බැනර් ගහනවා එක ළමෙක්ගේ දෙන්නෙක්ගේ. හැබැයි තව 80ක් 90ක් ඉන්නවා. ඒ ලකුණු ගන්න බැරි වුණාට ජීවිතේ තවත් ලස්සන කුසතාවයන් ගොඩාක් එක්ක. පුතේ මේක තමයි අද වෙලා තියෙන සමාජ ආර්ථික රටාවත් එක්ක ඇති වෙලා තියෙන මේ වටිනාකම් පරිහානිය. ඒක ඇතුලේ අපේ අම්මා තාත්තත් මේ රැල්ලට අහු වෙලා ටිකක්. අපේ ටීචර්ස්ලාත් ටිකක් මේ රැල්ලට අහු වෙලා අපිත් අහු වෙලා. අපේ යාළුවාට අපි කතා කරන්නේ සමහර වෙලාවට එයා හොඳට ඉගෙන ගන්න ඕන. ආ එයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එයා ක්‍රිකට් කෙනෙක් නං එයා මගේ හොඳම යාළුවා. අපෝ එයාව අහු වුණානේ මේ ළඟද ටීචර්ට නරක වැඩක් කරලා. අපෝ එයා මගේ යාළුවා නෙමෙයි. අපි පුතේ අපි ඔක්කොමලා ඔබයි මමයි අපි ඔක්කොමලා පුරුදු වෙලා තියෙන්නේ හොඳම ලස්සනම දේට විතර ඇලුම් වෙන්න. බුදුහාමුදුරුව එහෙම කරේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව ගල් පෙරලන සිද්ධාර්ථට ආදරය කරා. ගල් පෙරලන තමන්ට විරුද්ධ වෙච්ච අයටත් ආදරය කරන්න පුළුවන් වුණා. ඒ මොකද පුළුවන් වුණා බුදුහාමුදුරුවන්ට තමන්ට විරෝධී වෙන්නේ කවුද? එයා ඇඟිලි කප කප යන්නේ කවුද? එයාටත් ලං වෙලා කියන්න කමක් නැහැ. මගේ ඇඟිල්ලත් දෙන්නම් කියලා. ඒ නිසා පුළුවන් වුණා
මහමැතිතුමාට කියන්න නෑ දයාවෙන් විතරයි මේ ලෝකේ ජය ගන්න පුළුවන් දෙවියන්ට විතරක් බය වෙන්නේ එතකොට ලෝකේ කවදාවත් දෙවියන්ට බය වෙන ලෝකේ කවදාවත් හොරකමක් කරන්න පෙළඹෙන්නේ නෑ ඒ නිසා තමයි ජේසු කියන්නේ විශ්වාසය ඇතිව සිටින්න බය වෙන්න එපා ඒ නිසා අද අපි මේ වචනේ හොඳට හිතට ගමු ජේසු මේ වචනේ කියන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි ඊට පස්සේ අපිට වෙනවා අපි දකිනවා ඒ මාතුමාගේ සුවිශේෂය අපිට කියනවා ඊළඟට සිද්ධිය මොකද වෙන්නේ උන්වහන්සේ කලබලයක්ද විලාපයක් හා ලතෝනියන්ද නගන්නන්ද දැක ගෙත පිවිස ඔබ කලබලවන්නේත් විලාප කියන්නේත් මන්ද දැවිය මැරි නැත ඈ නිදන්නේ යයි ඔවුන්ට වදාළසේක එවිට ඔහු උන්වහන්සේට සරදම් කළහ ඒ උන්වහන්සේ සියල්ලන් බැහැරකොට දරුවාගේ පියාද මවද තමන් සමග සිටියවුන්ද කැඳවාගෙන දරුවා හුන් තනට ගොස් ඇය අතින් නල්ලා තලිතා කුම් යයි ඇට කතා කර දැරිය නැගිටින්න යයි කතා කළාය එවිට දැරිය නැගිට්ටාය පුතේ දුවේ අපේ ජීවිතවල අපි වැටෙන වෙලාවෙ තමයි වැටියෙන්ම දෙවියන් වහන්සේ අපිට ලක් වෙන්නේ ඔබේ මගේ ජීවිතේ තනි වෙන අසරණ වෙන වෙලාවෙ තමයි වැටියෙන් ඔබේ මගේ වටිනාකම ජීවිතේට දැනෙන වෙලාව ඒ වෙලාවේ ළඟ ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා ළඟ ඉන්න ටීචර්ස්ලා ඉන්නවා මේ ඉස්කෝලේ ඉන්නවා ඒකයි මේ සුද්ධෝ පවුලේ කන්‍යාරාමය කියලා කියන්නේ මේක පවුලක් පුතේ ඒ නිසා ඔබේ ගන්න ඒවල් ඒ වලින් විතරක් නෙමෙයි ඔබව මනින්නේ ඔබ ගන්න ඔබේ තියෙන හැකියාවන් වලින් විතරක් නෙමෙයි ඔබව මනින්නේ ඔබේ හදවතේ තියෙන වටිනාකම් වලින් රත්තරන් පුතේ ඒ නිසායි මේ වගේ දවසක් වෙනම වෙන් කරන්නේ ඔබ වෙනුවෙන් ඔබට කියන්න ඔබ වටිනවා කියලා ඒ නිසා අද දවසේ රත්තරන් තුයේ ඔබේ මගේ ජීවිතේට ජේසුත් අපිට කියනවා පුතේ බය වෙන්න එපා ඔබ නැගිටින්න ඔබ ඉන්න තනින් වැටිලා ඉන්න එපා අයියෝ මම කැතයි මට කිසි වටිනාකමක් නැහැ මට බෑ කියලා නෑ ඔබේ අත අල්ලනවා ඒ අත අල්ලන්නේ ඔබ ළඟ ඉන්න ගුරුතුමිය තුලින් ඒ දෙවියන් ඒ බුදුන් ඒ ජේසුස් වහන්සේ ඔබ ළඟ ඉන්නවා ඒ ශක්තිය දෙන්නයි ඔය ඔබ ඉන්න තැන ඔබ ළඟ ගුරුතුමියෙක් ගුරු අම්මා ගුරු තාත්තා ඉන්නේ කියන්නේ ඔබ තනි නෑ කියන්න අපි ඒ නිසා අපි කියමු අපේ ජීවිතවල මේ පහස මේ ශක්තිය මේ බලය අපිට දෙන්න නවතින්න ඉතින් මා ළඟ සනසුම සෙනෙහස යන්න නම් එපා දමලා දුබල මගේ සිත මේ ගීතය සමග අපි පොඩ්ඩක් කියමු අපේ හදවතටම කියමු මට ඒ ආදරය සමග මා තුල නතර වෙන්න රත්තරන් දරුවෙනි ඔබ තුල තියෙන පුංචිම පුංචි දුබලකම් දිහා පොඩ්ඩක් මේ වෙලාවේ බලන්න සමහර වෙලාවට ඔයාට එක විදියට අහගෙන ඉන්න බැරි අවධානය දෙන්න බැරි දෙයක් ඇති ඒ නිසා එයාට දඟලනවා නේද සමහර වෙලාවට අපේ ගුරුවරු කියනවා දැන් අලුත් ලෙඩක් පෝ වෙලා තියෙනවා කියලා මොකක්ද ඒකේ නම KPG මොකක්ද කිරිපනුගාය සමහර වෙලාවට කතන් ඉන්න බෑ දැන් වෛද්‍යවරු හොයාගෙන තිනවා ඒකට හේතුව තමයි ළමයි ඕනාවට වඩා කුකුල් මස් කන එක කියලා මේක බොරුවක් නෙමෙයි මේක ඇත්තක් ඇයි ඒ කුකුල් මස් වෙන්න අද ගොඩාක් ලොකු ෆාම් වල ගහනවා බ්‍රොයිලර්ස් ලට ඉන්ජෙක්ෂන් ලොකු බෙහෙත් දෙනවා ඒතර අපි ගියොත් එහෙම ලොකු ෆාම් එකකට කුකුල්ලෝ හදන්නේ කොහමද බ්‍රොයිලර්ස්ලා උන් දුවන්නේ පනින්නේ නැහැ සීයක් හදන්නේ පුංචි පුංචි කූඩුවක දාලා ඒක උන් එකතන ඉන්නවා ඒක මෙහෙම පිම්බෙනවා පිම්බෙන්නේ බෙහෙත් වලින් අපි මේක රහ කර කර කනවා ෆාස්ට් ෆුඩ් කියලා අපි අම්මට කියනවා අම්මේ අම්මා දෙන ලුණු මිරිසයි පරිප්පුවයි ඊයා මට එපා මට අර ෆාස්ට් ෆුඩ් ගෙනත් දෙන්න මට රයිස් එකක් ගෙනත් දෙන්න කියලා රහ කර කර කනවා කන්නේ බෙහෙත් ගාපු කෑම පුතේ එතකොට බලන්න ගෑනු ළමයි සමහර පිම්බෙන්න පටන් ගන්නවා බැලුම් කෝල්ල වගේ හැබැයි ලෙඩ ගොඩ සමහර වෙලාවට හතිය අනේ අඩි දෙක තුනක් යන්න බෑ අපි අර කුඩාගම තිනවා ඥාන කාලේදී අපි කන්දකට යනවා කන්දකට යද්දි සමහර වෙලාවට වයස 15යි 16යි 17යි හුස්ම අහිර වෙනවා මේ අපි හොඳට ඇගදිනවා දුවන්න පුළුවන් කන්දට නැගලා 10 පාරක් විතර අවුරුදු 16 17 දරුවන්ට කඳු නැග ගන්නත් බෑ දැන් ඒ මොකද වෙලා තියෙන්නේ අපි කන කෑම නිසාද ගොඩාක් වෙලාවට අපි කන්නේ ෆාස්ට් ෆුඩ් අපි කන්නේ අර ලොකු හොට් ඩොග් වගේ ලොකු උණු බල්ලන්ව කන්නේ යන්නේ එතකොට ලෙඩ ගොඩක් වුණාම පුතේ අපි ගොඩාක් වෙලාවට
අපි ඇතුලෙන් සුවපත් වෙලා නැහැ. ඉතින් අපි ඒ නිසා කියමු අපි තුල තියෙන ලෙඩ දුක් පවා හොඳ වෙන්න නම් හොඳ මැල්ලුමක් කන්න ඕන. අම්මට ආච්චිට කියන්න ඕන අනේ මට ඔය ෆාස්ට් ෆුඩ් රයිස් කෑව ඇති. ගෙදර ලුණු මිරිස හොඳයි කියලා. පුතේ විශේෂයෙන් දුරට කියන්නේ ඒක මේ වෙද්දී ගොඩාක් රසායනික වෛද්‍යවරු හොයාගෙන තිනවා. ප්ලාස්ටික් බෝතල් වල වතුර කාලයක් පාවිච්චි කරද්දී ඒ ප්ලාස්ටික් බෝතල් හදලා තියෙන්නේ එකපාරක් වතුර තියන්න. ඒක පැය ගානක් දවස් ගානක් අවුවට රත් වෙද්දී ඒ ප්ලාස්ටික් බෝතලේ තියෙන එක කිමිකල් එක රසායනික ද්‍රව වතුරත් එක්ක දිය වෙලා තමන්ගේ ජානවල ඇති වෙනවා කියලා කියනවා යම්කිසි ප්‍රතික්‍රියාවක්. ඒ නිසා ජානවල ඇති වෙන ඒ උත්තේජනය නිසා සමහර ශරීර ස්ත්‍රී ශරීර පුංචි දුවලගේ ශරීර ගොඩාක් විශාල වෙන්න පටන් අරන් තිනවා කියලා මේ වෙද්දී වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කන කෑම එක පවා පුතේ අලුතෙන් හිතන්න වෙනවා. අම්මලා තාත්තලා විදියට වැඩිහිටියෝ විදියට ඔබට දෙන කෑම එකේ තුල ඉඳලා ඔබේ ජීවිතේ වටිනාකම තියෙනවා කියන දේ අපි තීරුම් අරගෙන මේ ගීතය දන්නායි අපි ගායනා කරමු. ගායනය කරන ගමන් අපි මෙනෙහි කරලා අපි හිතින් කියමු මම වටිනවා මා තුල ඒ ආදරය අරගෙන නතර වෙන්න කියලා අපි මේ ගීතයට සමවැදෙමු. අපේ ජීවිතවල අපි තේරුම් ගන්න දේ තමයි
ආදරයේ සිද්ධාන්තයක් තියෙනවා. ආදරයේ මූලධර්මයක් තියෙනවා. There is a principle for love. The principle of love is the first. When you love other, only you will receive love. ආදරයේ සිද්ධාන්තය එකයි. ඔබ මම කොච්චර අනිත්කට ආදරය කරනවද, දරා ගන්නවද, විවිධත්වයේ ලස්සන ඒ තරමට ඔබට ආදරය ගලාගෙන එනවා. පුංචි කතන්දරයක් කියනවා මම අවසාන වශයෙන්. එක දවසක් එක සතුන්ට ආදරය කරන, සතුන්ට ගොඩාක් ආදරය කරන එක සත්තු ගැන හදාරන එක ශිෂ්‍යෙක් ගියා සත්තු හදන තැනකට. ඒ ගොවිපලට ගියාම එයා දැක්ක කුරුළු වර්ග ගොඩාක් තියෙනවා. මේ කුරුළු වර්ග ඇතුලේ ඒ දුප්පත් ගොවි මාමා කෙනෙක් තමයි මේ කුරුල්ලෝ හදන්නේ, සත්තුන්ව හදන්නේ ගොවිපොලේ. එයා දැක්කා මේ කුකුළු වර්ග, කිනි කුකුළෝ, ඉතින් ගියාම සාමාන්‍ය ගමේ කුකුළෝ, ඒ වගේම කිකිලි, පැටව එක්ක විවිධ කුරුළු වර්ග ගොඩක් එක්ක මේ සත්තුත් ඉන්නවා. ඒ අතරතුර මේ සතුන්ට ආදරය කරන මේ සත්ත්ව විද්‍යාව හදාරන මේ ශිෂ්‍යයා දැක්කා එතන ඉන්නවා කුකුළු පැටව එක්ක අමුතු කුරුල්ලෙක්, කුරුළු පැටියෙක් කිකිලිගේ පස්සෙන්ම දුවනවා. එයා මේ ගොවි මාමගෙන් ඇහුවා, අයියෝ මේ මොකද, මේ කුකුල් පැටියෙක් නෙමෙයිනේ, මෙයා ටිකක් වෙනස්නේ. එතකොට තමයි මේ ගොවි මාමා කිව්වේ, අනේ මහත්තයෝ මම නම් දන්නේ නෑ, මම ඔය පෞගී දවස්වල කැලෑවට ගියාම අර කුරුළු කූඩුවක් වැටිලා තිබ්බා. ඒ කුරුළු කූඩුව අස්සේ තිබ්බ බිත්තරයක්. ඒ බිත්තරේ මම ගෙනල්ලා කිකිරිට දීලා රැක්ක ගත්තාම තමයි මේ කුරුළු පැටි ආවේ. ඔන්න ඔය මැරෙන්න ගිය සතානේ මම ඉතින් කිකිරිට දුන්නා බලාගන්න කියලා කියලා ආදරෙන් කිව්වා. නමුත් මේ සත්ත්ව විද්‍යාඥයාවෙන් ඉගෙන ගන්න මේ ශිෂ්‍යයා දේරුණා එයා මෙතන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. එයා කිව්වා අනේ ගොවි මාමේ තරහ වෙන්න එපා කිව්වට එයා මෙහෙම මේ පණුව කකා මේ කුණු ඇද ඇද ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. එයා ඉන්න ඕන අහසේ මා ඒ මොකද අහසෙ ඉන්න ඕන කියන්නේ. මෙයා මට පේන විදියට රාජාලිපැටියේ අනේ පිස්සුද මහත්තයෝ රාජාලිපැටව කොයිද මේ ගොවි පොලේ ඉන්නේ. මෙයා මොහේ හිටියද එයා අඩුම ගානේ පණුවෙක් හරි වීයටයක් හරි කන්න දිනවනේ කියලා. නමුත් මේ සත්ත්ව විද්‍යාඥයන් ඉගෙන ගන්න ශිෂ්‍යයා කෝ නෑ 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 මෙයා මෙහෙම ඉන්න එක හරි අසාධාරණයි, මට දෙන්න මම මෙයාව ඇත්ත රාජාලියෙක් කරන්න. අනේ මෙයාට නම් රිද්දන්න එපා, මෙයා ඔම කුකුල් පැටියෙක් වෙලා හිටපු දෙයක් කියලා කිව්වා. නෑ 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 කමක් නෑ මමනේ ගන්න කියලා එයා දුන්නම එයා අරගෙන ගිහිල්ලා දවසක් එයා උස තැනකට ගිහිල්ලා ඒ ගොවිපොල යාබදම තියෙන උස කඳු ගැටයක් ළඟට ගිහිල්ලා මේ සත්ත්ව විද්‍යාඥයන් ඉගෙන ගන්න මේ ශිෂ්‍යයා මොකද කරේ, ඉරු උදා වෙන වෙලාවේ එයාව උඩට වීසි කළා. අනේ මොකද කරේ, එක පාට මොකද ඔයගොල්ලන් හිතන්නේ වුණා කියලා, එක පාට මේ කුරුළු පැටියා අත්තපු පියදලා කියනවාද, ඔව් පියාඹුවා පියාඹුවාද පියාඹන්න දන්නේ නැහැ. අයියෝ රෝල් වෙලා කඩාගෙන වැටිලා තුවාල වුණා. එතකොට අර ගොවි මාමා කිව්වා, මම කිව්වනේ කුකුල් පැටියෙක් වෙලා එමු දුර නම් එම පණුවෙක් හරි ගාලා ඉන්න ඔන්න ඔහේ ඔකට ඔය විදිහට ඉන්න දීපන් කියලා. ඒ වුණාට එයා ගොරා හිම කරන්න බෑ, පව් මෙයා මෙහෙම ඉන්න එක. අපි මෙයාව ඇත්තටම රාජාලිය කරන දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවත් හරියන්නේ නැහැ, තපු තුවාල වෙනවා විතරයි. ඒත් අවසානයේ මේ දේ අතහැරියේ නැහැ. මේ ශිෂ්‍යයා කිව්වා මේක හරි අසාධාරණයි, මෙයා ඉන්න ඕන කුකුල් පැටව එක්ක නෙමෙයි. ඔහොම පස්වෙනි වතාව යද්දී දවසක් ආයමත් ඉරුදා වඩාත් ඉස්සෙල්ලා ප්‍රභාතය ඉරුදා වෙන ලකුණු එද්දිම එයා ලොකු කන්දකට නැගලා එයා කොහොම හරි අමාරුවෙන් අර ඉර එළිය එන පැත්තටම මේ කුරුළු පැටියාගේ ඇස් දෙක ඇල්ලුවා. ඔළුව ඇල්ලුවා මොකද උනේ, ඇස් දෙක නිලංකාර වුණා, කළුවරම වෙලා ගියා. ඊට පස්සේ ඒ ලොකු කඳු ගැටෙන් එයා අතහැරියා. අතහැරියාම තමයි අඩි ගානක් බිමට තියෙන නිසා එයා පියාඹන උත්සාහ කරනවා අමාරුවෙන් ඔන්න මෙන්න වැටෙන්න යද්දී එයාගේ අත්අතුවල වාහු ඇති වුණා. පුතේ මේක ඇත්තටම සත්‍ය කතාවක්. මේක ගොඩාක් වෙලාවට දකුණු අප්‍රිකාවේ රටවල් වල හිර වෙලා ඉන්න දරුවන්ට, හිරගෙවල් වල ඉන්න කළු ජාතික දරුවන්ට දුන්නු නෙල්සන් මැන්ඩෙලාගේ කාලේ දුන්නු කතන්දරයක් ආශ්‍රයෙන් ඇති වෙච්ච සිදුවීමක්, ආශ්‍රයෙන් ඇති වෙච්ච කතන්දරයක්. පුතේ තුවේ මේකේ අදහස් තමයි
අපි සමහර වෙලාවට ටියුෂන් යනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා උදේ හවා ස්පාසුවක් නැහැ අපි නිකන් අර කුකුල් පැටව වගේ එහාට මෙහාට යනවා කරන්න දෙයක් නැහැ අම්මලා එහෙට අදිනවා මෙහාට අදිනවා අපි දුවනවා ශිෂ්‍යත්ව පන්තිවල ඉඳලා ඕ ලෙවල් දක්වා ඒ ලෙවල් දක්වා හැබැයි පුතේ ඔබ ඇතුලේ රාජාලියෙක් ඉන්නවා ඔබ ඒ රාජාලිය අවදි කරන්න නම් ඔබ හැම කෙනෙකුටම ගණිතය කරන්න බැරි වේ ලබන CNC ගන්න බැරි වේ විද්‍යාව CNC ගන්න බැයි ඉංග්‍රීසි CNC ලිටරචර් CNC ගන්න බැරි වේ හැබැයි ඔබට කියලා දෙයක් ඔබතුල සැඟවිලා තියෙනවා ඒක සංගීතය වෙන්න පුළුවන් නැටුම වෙන්න පුළුවන් කලාව වෙන්න පුළුවන් ඒක වචනේ වෙන්න පුළුවන් ඒක කතික ශක්තිය වෙන්න පුළුවන් අඳුන ගන්න ඒ රාජාලියව ඒ රාජාලිය අඳුනගෙන එයාට පණ දෙන්න අද වගේ දවසක අපි එයාට පණ දීලා කියමු මාව මගේ අත්තතු ශක්තිමත් කරන්නේ ඔබ වහන්සේ. ඒ දෙවියන්ට අපි අයිති වෙන්නේ පුතේ ඔබ හරිම අසමසමයි. මම ඔබ වගේම පාසල් කාලේ ජීවත් වෙද්දී මම මේ ඉස්කෝලේ ආවම මතක් වුණේ ඒකයි. මම කවදාවත් හිතුවේ නෑ අද මම ඉන්න තැන මට ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එදා මම ළඟ හිටිය සමහර වත්තරන් ගුරුවරු මට කිව්වා ජීවන්ත ඔයා ක්‍රීඩා කරන්න ඔයා නැටුම් කරන්න ඔයා නාට්‍ය කරන්න හැම තැනටම මාව යොමු කරා. ඒ නිසා සමහර දේවල් අසාර්ථක වෙද්දී සමහර දේවල් සාර්ථක වුණා. ඒවල විශ්වාසනයක් තමයි අද මම. ඒ නිසා පුතේ දුවේ ඔබ කරන හැම දේම සාර්ථක නොවේ. කමක් නැහැ. ඔබ කරන්නේ ජීවිතයේ ඔබට කවදා හරි රාජාලිය වගේ වැටිලා වැටිලා පියාඹන්න පුළුවන්. අපි නැගිටිමු අපි ඔක්කොම. මේ ගීතය සමග ඔබත් එකතු වෙන්න මම ආරාධනා කරනම කෙනෙකුටම. අපි කියනවා නිහඬ වෙමි, නිසල වෙමි. මා වට කර ඇති ඔබේ උණුසුම විඳ ගනිමි. අපි යම කෙනෙකුට ආදරය දෙන මේ පාසල් අම්මගේ තුරුලේ අපි ඉන්නේ පුතේ. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම වටින්නේ ඔබ දෙවියන්ගේ දරුවේ. ඔබ දෙවියන් වහන්සේට යයිති මේ චුතෝ පෞලේ කන්‍යා රාමයට බාලේ වැරදිලා නෙමෙයි. ගොඩාක් තමයි මේ කුරුණෑගල අවට ඉන්න දරුවෝ මේ පාසලට එන්න බැලුවා. එන්න බැරි වුණා. ඔබව දෙවියෝ තෝරගත්තා. මේ පාසල් අම්මගේ තුරුලේ, දේව අම්මගේ තුරුලේ මේ දෙවියන්ගේ බලය ආදරය තුර ඇති දැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියමු මම නිහඬ වෙනවා නිශ්චල වෙනවා මන් තුල ඉන්න මේ රාජාලියව අවදි කරන්න. ඒ මම තුල සැඟවිලා ඉන්න සැබෑ අම්මා තාත්තා ඔබ තුල පුතේ දුවේ සැඟවිලා ඇති වෛද්‍යවරියක් විද්‍යාඥවරියක් ඔබ තුල සැඟවිලා ඇති ලස්සන ජීවිතය දෙන සිස්ත කෙනෙක් ඔබ තුල සැඟවිලා ඇති ගුරුවරියක් සැඟවිලා ඇති අභ්‍යවකාශ තරණය කරන විද්‍යාඥවරියක් හෙදියා ඔබ තුල සැඟවිලා ඇති ලස්සන අම්මා කෙනෙක් ඇයව ශක්ති සම්පන්න කරන්න අපි මුළුමනින්ම මේ දවස දෙවියන් යටතට සහ මේ මුළු අවුරුද්දම බාර දීලා අපි කියමු අපි තුල ඒ සංවිලා යන රාජාලිය ඒ නිර්මාණශීලීත්වය ඒ අසමසම භාවය දෙවියන්ගේ දෙවියන්ට ගන්න ජීසුස් ශක්තිමත් කරන්න කියලා මේ ගීතය සමග අපිවම ශක්තිමත් වෙන්න අපි මේ යාඥාවක් දෙක වහගෙන ඔයා කැමති ඔයාගේ අනාගත ඉලක්කය මවා ගන්න පුතේ සමහර ලාට වාරික පැහැදිලි නැතුව ඇති කමක් නැහැ දැන් නිකන් මවා ගන්න ඒක ප්‍රාර්ථනාවක් යාඥාවක් මම කවදා හරි දවසක හොඳ ටීචර් කෙනෙක් හොඳ හෙදියා හොඳ අම්මා කෙනෙක් වෙනවා හොඳ සිස්ටර් කෙනෙක් වෙනවා ආදරවන්ත වෛද්‍යවරියක් වෙනවා නීතිඥවරියක් වෙනවා ජනමාධ්‍ය වාර්තාකරණය කරන මාධ්‍ය කරුවෙක් වෙනවා ඔබ කැමති ඉලක්කය සිහියට ගන්න පුතේ ඒ සිහිනය ඇත්තක් කරන්නයි දෙවියන් ඔබ ශක්තිමත් කරන්න ජීසුබට බලයේ ශක්තිය දෙන්නේ ඒ ප්‍රාර්ථනාව හිතට අරගෙන මේ ගීතයේ එක ඒ ප්‍රාර්ථනාවක් යාඥාවක් කරගෙන කියන්න නොබෙලේ හමනක
සිසිලක් මෙන් මා වෙලා ගන්න සමිදේ යාච නමස්කාර කරනට යන්නේ දෙපානම දෙන්නට යන්නේ හේතුව
ඒ අයව දෙවියෝ අපිට මේ චුතෝ පෞලේ කන්‍යා රාමේ තෝරගෙන තියන්නේ. එයා තමයි මට මග කියන ඒ මහා පෙර ගමන් කරු. ඒ මගේ ගුරු අම්මා ගුරු තාත්තා තමයි දුබලකම් සමග ශක්තිය සම්පන්න භාවයන් සමග සීමා සහිත ස්වභාවයන් සමග දෙවියෝ තෝරගෙන දීලා තියෙන ඒ දේව නියෝජිතයා. එනිසයි පුතේ අපි යාව නම දෙන්නේ ඒ ගුරු අම්මයි ගුරු තාත්තට ගරු කරන්නේ. හේතුව ඒ සදාදරණීය හඬ ශබ්දයයි. හරියට අර මුහුදේ තරණය වෙන නෞකාවට අර එළිය දෙන ඒ මහා ආලෝකයේ කුළුණ වගේ ඔබට මට ආලෝකය ගුරුහරුකම් දෙන්න තෝරගත්තේ මේ සිස්ටර්, මේ ගුරු අම්මව, මේ ගුරු තාත්තව. ඒ නිසා ඒ ගුරු අම්මා තාත්තා වෙනුවෙන් අපි දෙවියන් ස්තුති කරන ගමන් අපි දෙපා නම දෙමින් අපි නමස්කාර කරමු. Thank you.
ශක්තිය ලැබෙන සුද්ධ මොහොතක් මේ. මේ අවුරුද්ද පුරාම ඔබේ ජීවිතයේ මොන දෙන හැම අභියෝගයක්ම ප්‍රශ්නයක්ම කරදරයක්ම ජය ගන්න ඔබට ලැබෙන මහා අනුභව සම්පන්න මොහොතක් මේ. ඔබේ පාසල් අම්මගේ තුරුලේ ඔබ නම දෙන්නේ ඔය ගුරු මෑණිය ගුරු පියාණන්ව ඒ දෙවියන් නම දෙන්නාසේ. ඔබේ ජීවිතේ පුංචි සමනලෙක් වගේ පාට පාට වයි වර්ණ තියෙන සමනලෙක් වගේ මලින් මලට පියමලා ජීවිතේ ලස්සන චමත්කාරයේ විඳින්න ඔබ ගන්න ශක්තියයි. ඔබේ නිදහස, ඔබේ సౌందర్యය, ඔබේ කලාත්මක ගුණය, ඔබේ තියෙන ඔබේකම ලස්සන ඒ සියල්ල ඔබට තව තවත් උරුම වෙන ආශිර්වාද ලබා ගන්න මේ වෙලාවේ අපි කියමු සමනල තටුවක්සේ මගේ සිත පිරිමදිනා සොවිස්සඳ කැලමක්සේ අපිට අපේ ජීවිතේ ලස්සන කරන්න චමත්කාරයක් කරන්න. සමනල තටුවක්සේ මගේ සිත පිරිමදිනා සොවිස්සඳ කැලමක්සේ අඳුරේ යකදනා සමනල තටුවක්සේ සිත පිරිමදිනා සොනිසඳ ගැලුවන්සේ අඳුරේ නියකරනා මාළඟින් මාළඟින්ම ඉන්න මාළඟටම ඉන්න අවසාන වුණාම පස්සේ ඔබ ඉන්න ආසන වලටම එන්න.
අපි මේ කියන්නේ අපේ ජීවිතයේ අරුමය තුරුළු කරන්න. අපේ හදවත් වල තියෙන හැම ලස්සනක්ම කුංචි සමනලෙක් වගේ එළියට එන්නට මේ සූදානම් වෙන මේ පාසල් අම්මගේ තුරුලේ. ඒ නිසා අපි හැම කෙනෙක් තුළම සැඟවිලා තියෙන ඒ ජීවිතයේ අරුමය කාටවත් සමාන කරන්න බැරි, සංසන්දනය කරන්න බැරි, ජීවිතේ කවදාවත් සංසන්දනය කරලා ඉවර කරන්න බැරි ඔයාගේ ජීවිතේ වටිනාකම එළිය දෙන මේ ශුද්ධ වෙලාවේ අපි කියමු අපේ හැම ගුරු අම්මා කෙනෙක් ගුරු තාත්තා කෙනෙක්ව ආශිර්වාද කරන්න. මේ මුල් පාසල් මාතාවටම සෙවණක් වෙලා මහා රූක්ෂ ගස් වගේ ඉන්න මේ හැම සිස්ට කෙනෙක්වම, මේ හැම ටීචර් කෙනෙක්වම ආශිර්වාද කරන්න, සුවපත් කරන්න කියලා අපි මේ ගායන සමග ප්‍රාර්ථනා කරමින් අපි යදි වෙන්නා සිටිමු. Thank you.